අයිබෝන් ආදරණීය දුවේ අද අපි ඔයගොල්ලන්ගේ නවවසර සිංහල පොතේ තියෙන පළවෙනි පාඩම කරමු. ඔයගොල්ලන්ගේ පළවෙනි පාඩම තමයි ශ්‍රී පාදයේ වැඳවූ හැටි කියන පාඩම. මේක ජන කතාව. අපි දන්නවා ජන කතා කියලා කියන්නේ ජනතාව අතරින් බිහි වෙලා මුක પરම්පරාවෙන් ප්‍රචාරය වෙන පැවතගෙන එන කතා විශේෂයක්. එතකොට මේ ජනකතාවලින් මිනිසුන්ගේ දිනදා ජීවිතයේ තියෙන දුක, සතුට, සොම්නස, ශෝකය, විවිධ වැදගත් අවස්ථා, සිද්ධි මේ සියල්ල ඉතා සියුම්ව ගෙනහැර දැක්වීමක් සිද්ධ වෙනවා. එතකොට අද ඔයගොල්ලෝ මේ ඉගෙන ගන්න කතාවත් ඒ වගේ එකක්. මේ කතාව අපි උපුටාගෙන තියෙන්නේ විශ්‍රාමික විදුහල්පතිවරයෙකු ඩී.පී. වික්‍රමසිංහ මහතාගේ මගදිගට ජනකතා කියන කෘතිය. එතකොට ඔබල හොඳට මතක තියාගන්න ඕනේ අපි ඉගෙනගෙන තියෙනවා ජනකතා වලට කතුවරයෙක් නැහැ කියලා. ඒ කියන්නේ ලිව්ව නිශ්චිත කෙනෙක් නැහැ. කවුරු හරි කෙනෙක් තමයි ඒක ලියලා ඔහේ ඊට පස්සේ අහන කෙනා කිය කටින් කට කියමින් තමයි ප්‍රචාරය වෙන්නේ. එතකොට මේ ජනකතාවත් ඒ වගේ එකක්. මේකෙත් කතාවේ කතුවරයෙක් නැහැ. ඩී.පී. වික්‍රමසිංහ කියන්නේ මේ ජනකතාවේ කතුවරයා නෙවෙයි. මේ ඩී.පී. වික්‍රමසිංහ කියන කෙනා මේ ජනකතා කිහිපයක් එකට එකතු කරලා පොතක් ලියලා තියෙනවා. පොතක් සංස්කරණය කරලා තියෙනවා මගදිගට ජනකතා කියලා. අන්න ඒ පොතෙන් තමයි ඔයගොල්ලන්ගේ මේ පාඩම උටාගෙන තියෙන්නේ. බලම් පාඩම. මල්ලැහැව ගමට දකුණු දෙසින් පිහිටියේ කොටගම නැමැති ගමයි. මල්ලැහැව කියලා ගමක් තියෙනවා. ඒකට දකුණු පැත්තෙන් කොටගම කියලා ගමක් තියෙනවා. ඒද ඉතා පුරාණ කාලයේ සිට වැදගත් පරම්පරාවන්ට වාස භූමිය වූ සාරුසාර ගමකි. එතකට වැදගත් පරම්පරාවල මිනිස්සු ජීවත් වෙච්ච බොහොම සාරුසාර ගමක් මේක. මේ ගම් දෙකට මැදින් ගල්ඔය ගලාපසී. මේ ගම් දෙක මැද්දෙන් තමයි, ඒ කියන්නේ මේ මල්ලැහැව කියන ගමයි කොටගම කියන ගමයි ගම් දෙක මැද්දෙන් ගල්ඔය ගලා බසිනවා. දෙහිගල කඳුවැටියේ මැද භාගයේ උල්පත් වලින් පටන් ගන්නා මේ ගල්ඔය හරස් කර සේනානායක සමුද්‍රයේ නැමැති අතිවිශාල මහා වාපිය බඳින ලද්දේ මෑතකදීය. එතකොට මෑතකදී, ඒ කියන්නේ පසු කාලයකදී සේනානායක සමුද්‍රය කියන මහා විශාල මේ වැව බැඳලා මේක බැඳි දෙහිගල කඳුවැටියේ මැද හරියෙන් උල්පත් වලින් පටන් ගන්න මේ ගල්ඔය හරස් කරලා. ගල්ඔයේ උත්පත්ති ප්‍රදේශයේ අසලින් මේ ගංගාව වැද ගන්නා ශාකා ඔය වල ජලයෙන් පෝෂිත කොටගම වෙලියා හිතා විශාලය. එතකොට මොකද කියන්නේ? ඒ ගල්ඔයේ ශාකාවල් වලින් තමයි මේ කොටගම කියන ප්‍රදේශය පෝෂණය වෙන්නේ. එමෙන්ම ඉතා සාරවත්ය. විල්ලස්සේ පීටි ගම් වලින් මධ්‍යස්ථ දේශගුණයක් හා දර්ශනීයත්වයක් ප්‍රධානත්වය දෙතොත් නිරායාසයෙන්ම කොටගමට ලැබෙනවා ඇත. මේ මොකද්ද කියන්නේ? මේ වෙල්ලස්ස කියන ප්‍රදේශයේ හොඳ දේශගුණයක් තියෙන ප්‍රදේශයක් හෝ ඉතාම දර්ශනීයත්වයක් තියෙන ප්‍රදේශයක් කියන දෙක හෙව්වොත් අනිවාර්යෙන් මේකට තේරෙන්නේ කොටගම කියලා කියන අය කියන්නේ. කොටගම කියලා කියන්නේ මේක කෙටියම කියනවා නම් මේ වෙල්ලස්ස ප්‍රදේශයේ තියෙන හොඳ දේශගුණයක් තියෙන සහ ඉතාම දර්ශනීයම ප්‍රදේශය. එතකොට කොටගම කියලා කියනවා. පෙර සිංහල රජුන් දවස මේ ගමේ ඉතා ධනවත් වූද වංශවත් වූද රදළ පවුලක් විය. ඉස්සර රජ කාලේ බොහොම ධනවත් වංශවත් රදළ පවුලක් කුල පරම්පරාවක් තිබුණා ධනවත්කම අනුව කොටගම සිටානෝ යන නමද මේ රදළවරයාට විවහාර විය.
පෝසත්කම හින්දම ඒ කියන්නේ කොටකලකින් ප්‍රදේශයේ වෙන මේ තරම් පෝසත් කෙනෙක් නොහිටිය හින්දම මෙයා කොටකල සිටානෝ කියලා හැඳින්වෙනවා. ව්‍යවහාර වෙනවා, ව්‍යවහාර වෙනවා කියන්නේ කියවෙනවා, හඳුන්වෙනවා. ධනවත්කමානුව කොටගම සිටානෝ ධනවත්කමානුව කොටගම සිටානෝ යන් නම මේ දෙරවරයාට වහරේ. ඒ සිටානන් හා සිටු දේවියට සිටියේ එකම දියණියකි. මේ දෙන්නට හිටිය එකම දුවයි. වැඩිවීට පත් දියණිය ඉතා ගුණවත් නැනවත් රූපශෝභනියක් වූ අය. මේ දියණිය බොහොම ලස්සන, ඒ වගේම ගුණයහපත් කෙනෙක්. සුදුසු කල්හි අය සුදුසු කුලපුත්‍රයෙකුට විවාහ කර දුන්නෙන් ඒ යුවල මව්පියන් සමග ඒ සිටු මැදුරේම වාසය කළෝය. එක දුවයි හිටියේ හින්දා දුව විවාහ කරලා ඒ ගෙදරම නවත්ත ගත්තා. කල්යාමෙන් පසු මහලෝ මව්පිය දෙදෙන කාලක්‍රියා කලින් ඔවුන්ට අයිති මුළු ධන සම්පත්තියම පාලකයා පාලනය ඔවුන් වෙත පැවරිණි. කාලක්‍රියා කරනවා කියලා කියන්නේ පුතේ මැරෙනවා. කල් ගියාම වයසක දෙන්න මැරුණාට පස්සේ ඒ සියලු ධනස්කන්ධය මේ තරුණ යුවලට අයිති වුණා. ඉතා සමගි සම්පන්න ප්‍රීතිමත් විවාහ ජීවිතයක් ගත කළ ඔවුනට පුතුන් තිදෙනකු ලැබිණි. වැඩිමහල් පුතා අටලොස්වියට පත් කල්ලි ඒ පියාද ජීවතුන් අතුරෙන් තුරන් විය. මොකද වුණේ, ලොකු පුතාට වයස අවුරුදු 18ක් වෙනකොට තාත්තා නැති වුණා. සිටු කුමරිය අධෛර්යවත් නොවී සිය විශාල ධනස්කන්ධයේද නැති වී යානුදී ආරක්ෂා කරමින් පුතුන් තිදෙනා හදා වඩා ගත්තාය. දැන් එතකොට මේක බිරිඳකට නැත්නම් අම්මා කෙනෙකුට ලොකු අභියෝගයක්. මොකද පිරිමි දරුවෝ 3 දෙනෙක් ඉන්නවා, මා විශාල ධනස්කන්ධයක් තියෙනවා, ස්වාමියාත් අහිමි වුණා. දැන් එතකොට අර ධනය රැක ගැනීමේ, ධනයේ විනාශන වී පාලනය කිරීමේ වගකීමත් මේ කාන්තාවට තියෙනවා. ඒ වගේම පිරිමි දරුවෝ 3 දෙනෙක් හදා වඩා ගැනීමේ වගකීමත් මේ කාන්තාවට ඇවිල්ලා තියෙනවා. සුදුසු කල්හි සිය පුතුනටද සුදුසු අන්දමින් කුල කුමරියන් සොයා ආවාහ කර දුන් සිටු කුමරිය පරලොව සඳහා නොයි පිංකමේ යෙදුනාය. දොර දරුවෝ සුදුසු වයසට ආවාම ගැලපෙන අය හොයලා විවාහ කරලා දීලා මේ සිටු කුමරිය පිංකම් වල යෙදුනා. නිති පන්සිල් රැකීමත් පෝය අටසිල් රැකීමත් අසල වූ විහාරස්ථානයට දන් පැන්දීමත් දුගියන්ට ආධාර කිරීමත් ඕ නොකඩවා සිදු කළාය. හොඳින් නිතර පන්සිල් රැක්ක පෝය දවසදී අටසිල් සමාදන් වෙලා ආරක්ෂා කරුවා. දුගී මගේ ආචකයන්ට ආධාර කළා. මේ දේවල් සිදු කළා. අනුරාධපුර කතරගම ආදී දුරබැහැර ස්ථානවලටද වන්දනාව පිණිස ගියාය. මෙසේ පින් කරමින් සිටියේදී ස්වභාව ධර්මයේ පරිදි මහලු බවට පත්ව සිය උත්සාහයෙන් ඈත ගමන් යාමට බැරි තත්ත්වයට පත් වූවාය. හැකි කාලෙදී ගමන් බිමඟ වන්දනාව ගියා. පින් දහම් කරගත්ත මෙහෙම කරලා සබාධාම පරිදි ලෝකේ තියෙන අනිත්‍ය ධර්මතාවයේ ආකාරයට මේ වයසට පත් වුණා. මහලු කාන්තාවක බවට පත් වුණා. දැන් ඈත දුර තමන්ට තනියම යන්න බැරි තත්ත්වයට පත් වුණා. මම ලක්දිව බොහෝ විහාරස්ථාන වන්දනා කළෙමි. මට වන්දනා කරගන්නට බැරි වූයේ ශ්‍රීපාද පත්මය පමණයි. අහෝ, තරුණ කාලයේ ඒ කරගන්නට බැරි විය. කෙසේ හෝ මැරෙන්නට පළමු ශ්‍රීපාද පත්මය වැඳගත්තොත් ප්‍රීතිමත් සිතින් අවසන් හුස්ම හෙළිය හැකිය. ඒ කෙසේ හෝ කළ යුතුමය. මම ය මගේ පුතුන්ට කියා බලමි. යම් පුතෙක් මගේ අදහස ඉෂ්ට කළහොත් ඔහුට මගේ මුළු වස්තුවම පවරා දෙන්නෙමි. ඕ සිතුවාය. අදෙන් මෙයා අවසන් දිතින මල් ලංකාවේ තියෙන හැම මෙහෙර විහාරස්ථානයක්ම වැඳ පුදා ගත්ත. මට බැරි වුණේ ශ්‍රීපාදස්ථානය විතරයි. තරුණ කාලේ ගියා නම් එක කරන්න තිබුණා. ඒත් දැන් එක කරන්න බැරි වුණා. මට දැන් තනියම යන්නත් බෑ එච්චර දුර ගමන. ඒක නිසා මම හිතාගත්තා මගේ දරුවෝ 3 දෙනාට මම කියනවා මේක.
කවුරු හරි කෙනෙක් මට සිරිපාදස්ථානයේ වදින්න උදව් කරොත් මං එයාට මගේ මුළු වස්තුවම පවරා දෙනවා කියලා තීරණයක් ගත්තා. මිසෙස් සිතූ සිට දුව තම පුතුන් තිදෙනා කැඳවා දරුවනි, මම ලංකාවේ බොහෝ විහාර වෙහෙර විහාර වන්දනා කළෙමි. මට වන්දනා කරන්නට බැරි වූයේ ශ්‍රීපාද පත්මේ පමණයි. ඒ නිසා ඔබ තිදෙනාගෙන් යමෙකු මා ශ්‍රීපාදස්ථානයට ගෙන ගොස් වන්දනා කරවුවහොත් මගේ මුළු වස්තුවම ඔහුට පවරා දෙන්නෙමි කීවාය. ඔන්න දැන් මේ කතාව දරුව තුන් දෙනා ගෙනලා දරුව තුන් දෙනාට කිව්වා. ඉබස්සසූ වැඩිමහල් පුතු දෙන්නාම අනේ යම්මේ, ඔබේ දැන් තත්ත්වයේ හැටියට කෙසේ ශ්‍රීපාද ගමන් කර හැකිද? ඒ පීටියේ කොතරම් දුරද, කොතරම් උස් පර්වතයක් මුදුනේද? දැන් අම්මගේ තත්ත්වයේ හැටියට කිසිසේත් ඒ කළ නොහැකි. එබැවින් ඒ සිතින් අස්කර ගත්ත මැනවයි කීවෝය. දැන් ඒක අහලා වැඩිමහල් පුතු දෙන්න කියනවා, අනේ අම්මේ, ශ්‍රීපාද කියන්නේ බොහොම ගමන් කරන්න අමාරු තැනක්. ගොඩ උස කඳු පර්වතයක් උඩ තියෙන්නේ. දැන් අම්මගේ තත්ත්වය වයසේ හැටියට ඇඟේ ප්‍රතිශක්තිය හැටියට ඒ ගැන ඉහි යන්න අමාරුයි. ඒ ගැන හිතින් අදහස අතහැරගන්න කියලා කිව්වා. ඒ අසා සිටි බාලපුත්‍රය අම්මාට ශ්‍රීපාදය වන්දනා කරන්නට බැරි වුහොත් ඒ ගැන කලකිරින් සිතින්ම ටෙඩවී ඉක්මනින් මිය යාමට පුළුවන. එහෙත් එවැනි දුෂ්කර ගමනක් අම්මා සමග යාමටද නොපුළුවන. අම්මට මේ ගමන යන්න බැරි වුණොත් ඒ ගැන හිතලා ලෙඩ වෙලා අම්මා ඉක්මනට නැති වෙන්න පුළුවන්. ඒ වුණාට අම්මට එච්චර දුෂ්කර ගමනක් එක මහා අමාරු ගමනක් අම්මට යන්නත් බැහැ. ගියොත් ආපසු එන්නට ලැබේ යයි සිතිය නොහැකිය. එනිසා මම දවස් කීපයකින් යා හැකි ශ්‍රීපාදයක් වෙනි කන්දක් සොයා ඒ මත ශ්‍රීපාද ලාංඡනයක් කොටවා අම්මා කැඳවාගෙන ගොස් වන්දනා වන්දවා ඇගේ සිතේ ආසාව පසිඳලමි සිතුවේය. එතකොට මෙයා හිතනවා ශ්‍රීපාදස්ථානයට යන්නත් අමාරුයි. අනිත් පැත්තෙන් යන්නේ කවදානම් වයසක කෙනෙක් සීතල මහන්සිය මේ දේවල් එක්කලා තව දුර්වල වෙන්න පුළුවන්. නමුත් මෙයාගේ හිතේ තියෙන බලවත් ආසාව මේක. ගියොත් ඒ තියෙන අපහසුතාවය නිසා අම්මා ලෙඩ වෙලා අම්මට දෙයක් වෙන්න පුළුවන්. නොගියොත් හිතේ තියෙන ආසාව නිසා ඒ ගැන දුක් වෙලා ලෙඩ වෙන්න පුළුවන්. ඒ හින්දා මේ පුතා ප්‍රයෝගයක් කල්පනා කරනවා. මම දවස් කීපයකින් යා හැකි කන්දක් බලලා ශ්‍රීපාද ලාංඡනය කොටවල අම්මගේ හිත සනසන්න ඕන කියලා හිතනවා. ආසාව පසිඳලෙමි. පසිඳනවා කියන්නේ සංසිඳවනවා, විසඳනවා. මෑණියනි, මම ඔබ ශ්‍රීපාදයට කැඳවාගෙන යමි. නමුත් ඊට පෙර එහි යාමට සුදුසු ගමන් මාර්ගයේ ආදී දැනගත යුතුය. මායේ දැනගෙන එනතුරු සතුටින් සිටින මැනවයි පවසා විශාල ධන සම්භාරයකුත් රැගෙන ඉතා විශ්වාස කීප දෙනකුත් ඌමනා උපකරණත් රැගෙන එවැනි කන්දක් සොයමින් නැවිද්දීය. ආදැම් මේ පුතා අම්මට කියනවා, අම්මේ ශ්‍රීපදස්ථානයට යන හරියට පාර දෙන ගන්න ඕනේ, මං ගිහින් පාර හොයාගෙන එනකම් සතුටින් ඉන්න කියලා අම්මට බලාපොරොත්තු දීලා පුතා විශාල ධනයකුත් විශ්වාසවන්ත කීප දෙනෙකුත් අරගෙන යනවා. අර හිතුව විදිහේ කන්දක් හොයාගෙන ශ්‍රීපාද ලාංඡනේ කොටලා ඉන්න කියලා හිතාගෙන. උස්කඳු ප්‍රදේශයේ පිහිටි තම ගමෙන් දකුණු දෙස උස්කඳු ප්‍රදේශයේ පිහිටි තම ගමෙන් දකුණු දෙස බැවින් ඒ දෙසට ගමන් කළ ඔහු බදුළු පුරයට පැමිණියෝය. ඔහු බදුළු පුරයට පැමිණියෝය. උදේ තමන් ඉන්න ප්‍රදේශයෙන් දකුණු පැත්තේ තියෙන උස්කඳු එකෙන් දවොන් ඒ පැත්තට ගිහිල්ලා බදුළු පුරයට ආවා. ඉනු දකුණු දිසට දික්වැල්ල නාහුල්ලාදී ගම් පසු කර පුරාණයේදී ඒ කඳුකර ප්‍රදේශයෙන් ගුත්හල් මඩුල්ලට වැටී තිබූ දුර්ග මාර්ගයේ පටන් ගන්නා වූද මාගම් පත්වෙන් සමුද්‍රයේ වැළඳ ගන්නා කිරියොයේදී කිරිඳි ඔයේ උත්පත්ති ප්‍රදේශයේ වෙන බඹරගම පසුකොට
ඇදහැලෙන රාවණා එල්ලයයි ප්‍රසිද්ධ ස්ථානය අසල වූද රාවණා රජු විසුයේ කටකතා අනුව පවතින ගිරිගුහාව පසකින් වූද උස් පර්වත ශිකරය දැක සුදුසු ස්ථානයක් ලද්දෝයයි සතුටු ඒ අසල තාවකාලික පැලක් සාදාහි නතර වූය. මොකද වුනේ? ඔන්න යනකොට තැනක් හම්බුණා. කොහෙන්ද? දකුණු පැත්තට යනකොට දික්වෙල්ල නාවුල්ල කියන ගම් පහු කරලා යනකොට ගුත්තල් මඩුල්ල කියන ප්‍රදේශයෙන් වෙන තුන දුර්ග මාර්ගයේ පටන් ගන්න ස්ථානයට කිට්ටුව. ඒ වගේම මාගම්පත්තුවෙන් මුහුදට වැටෙන කිරිඳිඔය පටන්ගත්තු ප්‍රදේශය, කිරිඳිඔය උත්පත්ති ප්‍රදේශය කියලා කියන්නේ කිරිඳිඔය පටන්ගත්තු ප්‍රදේශය. කොහෙද? බඹරගම කියන ප්‍රදේශයෙන් පහු කරලා එනකොට රාවණායල්ල කියලා ප්‍රසිද්ධ ස්ථානයේ අසල, දැන් රාවණායල්ල කියලා තින මෙන්න මේ ප්‍රදේශයේ අසල වුණ ගිරිගුහාව කියලා. ගිරිගුහාව, මේ ගිරිගුහාව කියන එකේ රාවණ රජු හිටියා කියලා විශ්වාස කරනවා, කටකතාවක් තියෙනවා. මෙන්න මේ රාවණ රජු හිටියා කියලා විශ්වාස කරන මේ ගිරිගුහාව කියන ගුහාව පිටුපස්සෙන් තියෙන උස පර්වත ශිඛරයක්. ශිඛරයක් කියන්නේ මහා පර්වත මුදුනක්. දැන් එතකොට මේක දැකලා හිතෙනවා උස කන්දක් මෙහොය හොය ගිය බොහොම සතුටටපත් වෙනවා. සත්‍යල කට්ටේ පැලක් හදාගෙන එහි නතර වෙනවා. සිටු කුමාරයා ගල්වඩුවන් ලවා ඒ ගිරි ශිඛරයේ නැගීමට පඩි පෙළක්ද ශිඛරයේ මුදුනේ ගල මත ශ්‍රීපාද ලාංඡනයත් කෙටුවේය. ඊට පස්සේ දැන් මේ අම්මා මේ කන්දට එක්කෙන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට යන්න පුළුවන් විදියට කන්ද උඩට පඩි පෙළකුයි පඩි පෙළ මුදුනේ ශ්‍රීපාද ලාංඡනයකුයි කෙටුවා. එසේම ශ්‍රීපාද ස්ථානයේ අධි සමන් දෙවොල මින් දේවාලය අද දොළොස් මයේ පහනක්ද ගන්ටාරයක්ද වටකර ප්‍රාකාරයක් ඉතා ඉක්මනින් ගොඩනගා සියල්ල සම්පූර්ණ කර පිරිවර සමගාපව ගමට පැමිණියේය. එතකොට මේ පුතා විශාල කැපකිරීමක් කරන්න මේ අම්මගේ ආසාව වෙනුයි. මහා කඳු පර්වතයක් හොයාගෙන ඒක පඩිපෙල් කොටලා ශ්‍රීපාද ලාංඡනයක් කොටලා එතකොට ශ්‍රීපාද ස්ථානයේ තියෙන ආකෘතියේ විදියට මදන සමන් දේවාලයක් දොළොස් මහේ පහනක් මහා විශාල ඝණ්ඨාරයක් එතකොට සියල්ල වට කරපු ප්‍රාකාරයක් මේ සියල්ල සම්පූර්ණ කරනවා. සම්පූර්ණ කරලා ආපහු ගමට එනවා. ඉක්බිති සිටු කුමරා මෑණියනි මම ශ්‍රීපාද ස්ථානයේ යන මාර්ගය හා යා යුතු විදිය දැනගෙන ආවෙමි. මම යන පාර හොයාගෙන ආවා. එනිසා ශ්‍රීපාද වන්දනාවට යාම පිණිස සූදානම් වනු මැනවයි දන්වා සිටියේය. ගමට යන්න ලෑස්ති වෙන්න කියලා කිව්වා. සිටු මාතාව ඉතාමත් ප්‍රීතියට පත්ව පූජාවට අවශ්‍ය සියලු උපකරණ වහාම සකස් කරවාගෙන තමාට උපස්ථානයේ සඳහා හිතවත් දැස්සන් කීප දෙනෙකුද ගමනට නිල කරවාගෙන තමා ගමනට සූදානම් වන බව පුත්‍රයාට දැන්වුවාය. මොකද උනේ? මේ අම්මා ඉතාමත් සන්තෝෂේ අවශ්‍ය කරන පූජා බඩු ටික හොයාගෙන තමන්ගේ උදව්වට තනියට හිතවත් කීප දෙනෙකුත් ලෑස්ති කරගෙන ගමනට ලෑස්ති වෙලා පුතාට දැන්වුවා. සිටු කුමරාද ගමනට සුදුසු වේලාවක් සූදානම් කරගෙන ගෙන යාම සඳහා අවශ්‍ය දෝලාගෙන ප්‍රමාණවන පිරිසිද රැස් කරගෙන ඒ ගෙන යාම සඳහා අවශ්‍ය ආහාර බෙහෙත් ආදී උපකරණද ඒවා ගෙන යාමට පිරිසිද එක් කරගෙන සුබ නැකතින් මෑණියන් පෙරදරි කරගෙන වන්දනා ගමන පිටත් විය. මෙයා මොකද කරන්නේ? ගමනට අවශ්‍ය දේවල් දෝලාවක් එතකොට වෙනත් ආහාර බෙහෙත් ඊට පස්සේ දේවල් ගෙනියන්න කට්ටිය මේ සියල්ල රැස් කරගෙන හොඳ නැකත් හොඳ සුබ වෙලාවකුත් බලාගෙන ඔන්න ගමන පිටත් වුණා. ඔහු තනිතලා ප්‍රදේශයේ පසු කර කඳුකර පර්වත භූමි කාවට නැග ඒ ස්ථානයේ ලැඟුම් ගනිමින්
ක්‍රමයෙන් ගොස් සති දෙකකදී පමණ සති දෙකකදී පමණ රත්නපුරයට පැමිණියේ යෝය. දැන් මේ කට්ටිය මේ බඩුමුට්ටු සේරම උස්සගෙන ඇවිදගෙන ඇවිල්ලා ඇවිල්ලා සති දෙකක් වෙනකොට බදුරුපුරවරයට පැමිණිය. මෑණියනි, අපි මේ පැමිණියේ සමන්තපුට පර්වතයේ අසල පිහිටි රත්නපුර නගරයටය. ගමනේ දුෂ්කර කොටස ඇත්තේ ඉදිරියට. සමන් දෙවියන්ගේ කරුණාවෙන් අපට තව දවස් කිහිපයකින් ශ්‍රීපාද පත්මේ දෙක වැඳ පුදා ගන්නට හැකි වේ. සිටි කුමාරයා කීවේය. දැන් සති දෙකක් තිස්සේ ඇවිදගෙන ඇවිදගෙන ඇවිදිල්ලා බදුළුපුරයට ආවා, බදුල්ලට ආවා. දැන් ඔන්න ගිරි ශිඛරයේ පාමුලටව දැන් තියෙන්නේ ශිඛරයේ තරණය කරන්න. දැස්මයා කියනවා, අම්මි දැන් අපි සමන්තකට පර්වතය ඇසල රත්නපුර නගරයට ආවා. දැන් තියෙන්නේ කන්ද නගින්න. මේ තමයි ගමනේ තියෙන ඉතා දුෂ්කරම ගම ටික තියෙන ඉදිරියට අපට දේව කරුණාවේ යන්න පුළුවන් කියලා ඔන්න අම්මගේ හිත සනසල දැන් පටන් ගත්තා. බදුළුපුරයෙන් පිටත්වනු වූ අතරමඟ නොයෙක් ස්ථානවල නැවතී ගිමන් හරිමින් ගොස් රාවණා ඇල්ල සමීපයේ වූ කඳු කපල්ලට පැමිණියෝය. දැන් පර්වත ප්‍රදේශයක් බොහොම ගමන දුෂ්කරයි. අතරමඟ දැන් නැවතිමින් ගිමන් හරිමින්, ඒ කියන්නේ මහන්සි හරිමින් ඔහු ගිහිල්ලා රාවණා ඇල්ල සමීපයේ වුණු කඳු කපොල්ලට පැමිණියා. එතකොට අපි දන්නවා ශ්‍රීපාදස්ථානයට යනකොට මුලින්ම සීත ගඟුල තියෙනවා. දැන් ශ්‍රීපාදස්ථානයට හැම අතකින්ම ආකෘතියේ සමාන ස්ථානයක් තමයි මේ තෝරගත්තේ. දැන් මේ ශිඛරයට මුලින් රාවණා ඇල්ල තියෙනවා. දැන් රාවණා ඇල්ල ළඟට ඇවිල්ලා කියනවා, මෑණියනි, මේ සීත ගඟුලයි කියා රාවණා ඇල්ල සමීපයෙන් ජල ස්නානය කරවා. දැන් අම්මා මේවි ගිහින් නැතුවට අහලා තියෙනවා විස්තර. එහෙනම් අම්මා දන්නවා ශ්‍රීපාද ස්ථානෙට නගින්න කලින් සීත ගඟුල තියෙනවා කියලා. දැන් පුතා මේ රාවණා ඇල්ල පෙන්නලා කියනවා මේ තමයි සීත ගඟුල කියලා. ඊට පස්සේ ජල ස්නානය කරවා, ජලේ නාලා පිරිවට අඳවා දෝලාවෙන් මෑණියන් කඳු ශිඛරයට කැඳවාගෙන ගියේය. විරාවණ ඇල්ලින්නාල පිරිසිදු වෙලා දැන් ඔන්න දෝලාවකින් යනවා කඳු ශිඛරයට. මෑණියනි, මේ ශ්‍රීපාද පත්මයයි, මේ සමන් දේවාලයයි, මේ පෙනෙන්නේ දොළොස් මහේ පානයි, අර තියෙන ඝණ්ඨාරයයි ආදී වශයෙන් පෙන්වා දී සිත්සේ වැඳ පුදාගෙන මෙනවයිකේ කුමාරයා රාත්‍රී වාසයේ පිණිස ස්ථානය වැඩකරුවන් ලවා පිළියෙල කරවීය. දැන් එතකොට ශ්‍රීපාද ස්ථානයේ ඒ ස්ථානාකෘතියේ ඒ ස්ථාන මෙතන ආදේශ කරලා පෙන්නනවා. එතකොට රාවණා ඇල්ලෙන් නාලා සීත ගඟුලෙන් නෑවා කියලා කඳු මුදුනට ඇවිල්ලා සමන් දේවාලයේ වෙනුවට හදපු දේවාලයත් ශ්‍රීපාදයේ ඝණ්ඨාරය වෙනුවට අදපු ඝණ්ඨාරයත් දොළොස් මහේ පාන වෙනුවට අදපු දොළොස් මහේ පාන මේ ඔක්කොම පින්නමින් වැන්දෙව්වා. එම කරලා රාත්‍රී නවතැන් ගන්න තැන හැදෙව්වා. සද්ධාවෙන් පිළිගිය සිටු මාතාව ගෙන ගිය පූජා භාණ්ඩ පුදකර සිත්සේ වැඳ පුදාගත්තයි බොහොම සතුටින් ඉතුරුණු මේ අම්මා තමන් රැස් කරගෙන ගිය පුදු පඳුරු සේරම පූජා කෙරුවා. එදින කඳු ශිඛරයේම ගත කළ ඔහු පාන්දර සූර්යෝදයේ සමග වන ඉරසේවේද බලා යහතින් කන්දෙන් පාලට බැස ක්‍රමයෙන් මගගේ වාසිය ගමට පැමිණියෝය. ඊට පස්සේ ශ්‍රීපාද ස්ථානයේ තියෙන තවත් වැදගත් සිදුවීමක් තමයි ඉර සේවයේ බලනවා කියන කෙනෙක්. ශ්‍රීපාද ස්ථානයේ ඉර නැගීම හොඳට පේනවා. මේක
සෙනග හඳුන්වනවා ඉර සේවය කියලා. තර ශ්‍රී පාදයට ගිය කෙනෙක් ගොඩතුරට මේ ඉර සේවයත් බලය තමයි බහින්නේ. එතකට මේ විදියට මේ ගොල්ලොත් මොකද කරේ, ඒ ඉර උදාවෙන තැනක් බල්ලා ඉර සේවය කියලා ඒකත් අම්මට පෙන්නලා ඔන්න දැන් ආපහු ගමට ඉන්න හවා. ශ්‍රීපාද වන්දනාවෙන් පසු බලව ප්‍රීතියට පත් වූ සිටු මාතාව තමා සඳක පැවති සියලු වස්තුව පොරොන්දු ප්‍රකාර බාල පුතාට පැවරුවාය. අම්ම ඇවිල්ලා බොහොම සන්තෝෂයෙන් සියලු වස්තුව පුතාට දුන්නා. මවගේ සන්තානයේ පවතින ධාරක ප්‍රේමයේ බලමහි වී මෙතනදී ඇයගේ සිත්ති බලපවත්නට විය. එතකොට අම්ම කෙනෙක් දරුවෙකුට තියෙන දරු සෙනෙහසේ මහිමේ මෙතනදී ඇයගේ හිතේ බලපවත්වනට වුණා. ඕ බාල පුතාට කතා කර පුතනුවනි, මා සිතේ බල පැවැත් වූ ඒ වන්දනා ගමන ඔබ ඉටු කළ නිසාත්, මා ඒ ගැන පොරොන්දුවක් වූ නිසාත් මගේ මුළු වස්තුවම ඔබට පැවරුවෙමි. දකිනා මගේ හිතේ තිබු ලොකු ආසාවක් ඔබ ඉෂ්ට කරපු හින්දත්, ඉෂ්ට කරොත් මම මෙහෙම කරනවායි කියලා පොරොන්දු වෙච්චින්නත් මේ සියලු වස්තු ඔබට දෙනවා කියලා ඒවා බාර කෙරුවා. එහෙත් ඉතිරි දරුවන් දෙදෙනා කෙසේ ජීවත්තේද, ඔවුන්ට යන කලදසාවකිම මගේ ආසාව ඉටු කළාසේම ඔබ දැන් මගේ සිතේ ශෝකයේද දුරු කළහොත් මට ඉතා සන්තෝෂයෙන් අන්තිම ගමන යා හැකිය. ඒද කළ හැකි වන්නේ ඔබට පමණයි ඇකිවයි. දැන් මේ පුතා අම්මට කරපු මේ සත්කාරයත් එක්කලා අම්මට ගොඩ සෙනෙහසක් ඇති වුණා කිරේ. අනිත් පැත්තෙන් අම්ම පොරොන්දුනා මුලින්ම මට මේ දේ කරොත් මම මෙහෙම සියලු වස්තුව දෙනවා කියලා. ඒ පොරොන්දුවත් ප්‍රකාරම අම්ම මොකද කරේ, මේ සියලු වස්තු බාල පුතාට පවරලා දුන්නා. ඒකම ඇයට එනවා කල්පනාවක්, පුතු තුන් දෙනෙක් ඉන්නවා, එක්කෙනෙකුට සේරම දුන්නාම අනිත් දෙන්නට මොනවද? පුතාට කතා කරලා කියනවා, ඔබ මගේ හිතේ තිබ්බ බලවත් ආසාව ඉෂ්ට කරා, ඒ වෙනුවට මං ඔබට සියලු දේ දුන්නා, හැබැයි අයියලා දෙන්නටත් යමක් තියෙන්න ඕන. ඒ නිසා දැන් ඒ දෙන්නට දෙයක් නැති නිසා මගේ හිතේ ශෝකයක් තියෙනවා. ඒ ශෝකය දුරු කිරීම කරන්න පුළුවන් වෙන්නේ ඔබටමයි කියලා කියනවා. යුතුකම් දන්නා වූද, උණුවන හෘදයක් ඇත්තා වූදේ සිට පුත්‍රයා මෑණියනි, ඔබගේ ශෝකය දුරු කරවාගත මැනව. මම මගේ වැඩිමල් සහෝදරයන් දෙදෙනා මගට බැස්සීමට සතුටු නොවෙමි. අම්මේ දුක් වෙන්න එපා, මම කවදාවත් මගේ අයියලා දෙන්න පාරට බස්සන්නේ නැහැ. ඔබ නොකීවත් මා බලාපොරොත්තු වූයේ මගේ සහෝදරයන්ට මාලාද වස්තුවෙන් වස්තුව ලබා දීමටය. එබැවින් සිත පහදාගත මැනව. ඔබ කිව්වත් නැතත් මම බලාපොරොත්තුනේ මගේ සහෝදරයන්ට උන්ට අයිති වස්තුව දෙන්නයි. අදම මගේ සහෝදරයන් දෙදෙනාට මාලත් වස්තුව බෙදා දෙමි කියා සහෝදරයන් දෙදෙනා කැඳවා මෑණියන් ඉදිරිපිට දීම තමාලත් වස්තු සම්භාරයේ තුනට බෙදා දෙකොටසක් තම සහෝදරයන් දෙදෙනාට පැවරුවේය. එතකොට හොඳ පුතෙක් ඒ වගේම හොඳ සහෝදරයෙක්. අම්මා ඉදිරියේම අයියලා දෙන්න ගෙනලා ඒ දෙන්නට හිමි කොටස ලබා දුන්නා. ඒන් ප්‍රීතියට පත් මහලු සිටු දේවිය පුත ඔබ බෝසත්වරයෙකි, ඔබට බුදු බව ලැබේවායි ප්‍රාර්ථනා කරමි. දැන් ඉතින් මට ප්‍රීතියෙන් මගේ අවසන් ගමන යා හැකි කීවාය. ඉන් ටික කලකට පසු ඕ කම්මු පරිද්දෙන් මිය පරලොව ගියාය. එතකොට පුතා මේ දීපල බෙදා දීම දැකලා අම්මට හරි සන්තෝෂ හිතුණා. ඊට පස්සේ ওই විදියට ටික කාලයක් ගිහිල්ලා අම්මා මිය ගියා. සහෝදරයන් දෙදෙන සමගින් ජීවත් වෙඳ මහලු විය පත්ව පරලොව ප්‍රාප්ත වූය. මේ සහෝදරයන් තුන්දෙනත් මොකද උනේ, බොහොම සන්තෝෂෙන් ජීවත් වෙලා සන්තෝෂෙන් සමගින් ඉඳලා වයසට ගියාට පස්සේ මිය ගියා. එතකොට මෙන්න මේක
ඕකයි කතන්දරේ. මේ සිද්ධිය ජනශ්‍රතියක්. ජනශ්‍රතියක් කියලා කියන්නේ අපේ ජන සාහිත්‍ය තුළ පැවතගෙන එන දෙයක්. සමහරට මේක ඉතිහාසගත සත්‍ය කතාවක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේක කටකතාවක් වෙන්නත් පුළුවන්. කොහොම නමුත් මේ වගේ කතා සිදුවීම් තියෙනවා. එතකොට මේ කතා හරහා අපට යම් විතර මේවා අපි හඳුන්වනා ජනශ්‍රති කියලා. ජනශ්‍රති හරහා අපට ඉතිහාසයේ සිදු වූ යම් යම් සිදුවීම් දැනගන්නට පුළුවන්කම ලැබෙනවා. එතකොට මේ කියන මේ ප්‍රදේශය ශ්‍රීපාදස්ථානයේ ආකෘතියක් විදියට සටහන් වෙලා තියෙනවා. එතකොට දරුවනි, ඔගොල්ලෝ මේ පාඩම නැවත වරක් කියවලා මේකේ තියෙන අවබෝධයේ ප්‍රශ්න ටිකට උත්තර ලියන්න. හොඳයි, මේක කරන්න ඊළඟ දවසේ අපි ඊළඟ පාඩමකින් නැවත හමු වෙමු. අයිබෝවන්.